සිළු දිනකටම තෙරුවන් සරණයි අද අද දිනත් අප සම්බන්ධ වන්නේ විසුද්ධි මාර්ගය ඇසුරෙන් ආනාපාන සති භාවනාව පිළිබඳව සාකච්ඡා කරන ධර්ම සාකච්ඡාව සමගයි අද අපිට තියෙන්නේ තාමත් අපි ඉන්නේ 420 වෙනි පිටුවේ 420 වෙනි පිටුවේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ දශවිධ අර්පණා කෞශල්‍ය පිළිබඳව. ඒ කියන්නේ අපි මේ දන්නවා දැන් ආනාපාන සතිය වඩලා වැඩිීමේදී අපි උපදවා ගන්නවා මොකද උපදවන්නේ? පටිභාග නිමිත්ත. පටිභාග නිමිත්ත උපදවා ගන්නවා. ඊට පස්සේ මේ උපදවාගත්ත පටිභාග නිමිත්ත නැවත වතාවක් ගිලිහෙන්න නොදී භාවනා වට වාඩි වුණ අවස්ථාවෙම අපිට මේක මතු කර ගැනීම ඉතාව කෙටි කාලකින් මතු කර ගැනීම සඳහා අපි මේක ආරක්ෂා කරගත යුතුයි. අන්නේ ආරක්ෂා කර ගැනීම සඳහා කළ යුතු ක්‍රියාවන් නැත්නම් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. අන්න ඒ ටික තමයි අපි මුලදී කතා කරා. මොනවද? සප්පාය නේද? සප්පාය අසප්පාය දුරු කරලා සප්පාය උපදව ගන්න ඕන. ඒතර අසප්පාය තමයි අසප්පාය ආවාස, අසප්පාය ගොදුරුගම, අසප්පාය කතා, අසප්පාය පුද්ගල, අසප්පාය භෝජන, අසප්පාය ඍතු, අසප්පාය ඉරියව්. මොනවද? ආවාස, ගොදුරුගම, සප්පාය මේක කතා, පුද්ගල, භෝජන, ඍතු, ඉරියව්. මෙන්න මේ ඒවා නැවත කතාවක් කිව්වොත් ආවාස, ගොඳුරුගම, කතා, පුද්ගල, භෝජන, ඍතු, ඉරියව්. මෙන්න මේවා අසප්පාය දේවල් දුරු කරලා ඒ හතේම සප්පාය ටික ඔ නැත්තම් උපදව ගන්න ඕන. සපය ගන්න ඕන. එහෙම කිව්වොත් හරිනේ. එතකොට සුදුසු ආවාසයක්, සුදුසු ගොඳුරුගම, සුදුසු කතාවක්, සුදුසු කතා, ඒ කියන්නේ සුදුසු අපි කතා කරනකොට සුදුසු කතාව විතරයි කතා කරන්න ඕන. සුදුසු පුද්ගලයන්, සුදුසු භෝජන, සුදුසු ඍතු, සුදුසු ඉරියව්. එතකොට මේවා සුදුසු ඒවා භාවිතා කිරීමෙන් අපිට අර උපදවාගත් පටිභාග නිමිත්ත ආරක්ෂා කරගත යුතුයි. එතකොට එතනින් විතරක් නවතින්න බෑ. අපි ඊට එහාට මොකද කරන්නේ? දශවිද අර්පණා කෞශල්‍යත් උපදව ගන්න වෙනවා. එතකොට ඒ කොටස තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. දශවිද අර්පණා කෞශල්‍ය තමයි අපි මේ සාකච්ඡා කරමින් ඉන්නේ. ඒක තියෙන්නේ විසුද්ධි මාර්ගයේ 200 වෙනි පිටුවේ. 200 වෙනි පිටුවේ දශවිද අර්පණා කෞශල්‍ය තමයි වස්සු විෂද ක්‍රියාව පළවෙනි එක, දෙවෙනි එක ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනය, තුන්වෙනි එක නිමිත්ත කෞශල්‍ය, හතරවෙනි එක සිතට පග්‍රහ දිය යුතු කල ප්‍රග්‍රහ කිරීම, පස්වෙනි එක සිත නිග්‍රහ කළ යුතු කල නිග්‍රහ කිරීම, හයවෙනි එක සිත සතුටු කළ යුතු විට සතුටු කිරීම, හත්වෙනි එක සිත උපේක්ෂා කළ යුතු විට උපේක්ෂා කිරීම, අටවෙනි එක අසමාහිත පුද්ගල පරිවර්ජණය, නවවෙනි එක සමාහිත පුද්ගල සේවනය, අටවෙනි එක තදදි මුක්තිය යන මෙන්න මේ දසවිද අර්පණා කෞශල්‍ය උපදව ගන්න ඕන. අපි එකෙන් වස්තු විෂද ක්‍රියාව සාකච්ඡා කරා. එතකොට ඒකෙදි මොකද වෙන්නේ? අභ්‍යන්තර සහ බාහිර වස්තු පිරිසිදුව පවත්වා ගන්නවා. අභ්‍යන්තර වස්තු මොනවද? නැත්නම් අධ්‍යාත්මික කියලා කියනවා. ශරීරය ගැන කියන්නේ අභ්‍යන්තර කිව්වේ අධ්‍යාත්මික කියලා කියනවා. ඒ කියන්නේ මේ ශරීරය අපි පිරිසිදු කර ගන්න ඕනේ. එතකොට දහඩිය නැතුව පිරිසිදු කර ගන්න ඕන. නියපොතු වෙයිලා තියෙනම් කපා ගන්න ඕන. කොණ්ඩේ වෙයිලා තියෙනම් කපා ගන්න ඕන. හිස බා ගන්න ඕන. රැගුල් බා ගන්න ඕන. ඒ තියෙන ශරීරය භාවනාවට සුදුසු වෙදිර. නැත්නම් අර උපදවාගත් නැත්තම් අර ඒ ශරීරයේ අභ්‍යන්තර ශරීරය අපවිත්‍ර නම් අපිට අර උපදවාගත් පටිභාග නිමිත්ත පවත්වා අපෙන් ගිලිහෙන්න ඉඩකඩ ඉඩකඩ වැඩි. නැත්තම් ගිලිහෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒක නිසා අභ්‍යන්තර පිරිසිදුකමත් බාහිර කිව්වේ අපේ බාහිරයේ තියෙන අපේ ඇඳුම් වෙන්න පුළුවන් පරිසරයේ අනිත් සීල දේවල් පිරිසිදුව පවත්වාගෙන යා යුතුයි. නැත්තම් අපි උපදවාගත් පටිභාග නිමිත්ත අපෙන් ගිලිහෙනවා. ඉතින් ඒක තමයි ඒකට කිව්වා වස්තු විෂද ක්‍රියාව. ඒකට කිව්වා වස්තු විෂද ක්‍රියාව කියලා. ඊළඟට ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනය. අර ඉන්ද්‍රියයන් කියවනේ, ඉන්ද්‍රියයන් කීයක් තියෙනවද? ඉන්ද්‍රිය ඔක්කොම තියෙනවා 22ක්.
දෙකෙන් මේ බෝධිපාක්ෂික ධර්මයට ධර්ම වලට ඇතුළත් වෙන නැත්නම් බෝධිය ලබා ගැනීම සඳහා බෝධිය කිව්වේ නිවන නිවන ලබා ගැනීම සඳහා උපකාරී වන ඉන්ද්‍රියන් කීයක් තියෙනවද අර 22 පහක් තියෙනවා ඉන්ද්‍රිය පහක් තියෙනවා ඒ පහ තමයි මොනවද සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහ සද්දා විරිය සති සමාධි ප්‍රඥා ඔන්න ඔය පහ අපි සාකච්ඡා කරා කලින් අභිධර්ම මාර්ගයේදී බෝධිපාක්ෂික ධර්ම වලට අපි මේ ඉන්ද්‍රිය පහ සාකච්ඡා කරා එතකොට ඒ පහ සමත්ත ඉන්ද්‍රිය සමත්ත සමත්ව සමත්ව කියන්නේ සමානව කියන එක ඉන්ද්‍රිය සමත්ව නැත්නම් සමත් සම මට්ටමින් පවත්වා ගන්න ඕන ප්‍රතිපාදනය කියන්නේ ඒක සමානව එකකට එකක් වැඩි වෙන්න අඩු වෙන්න නොදී අර මේ සමානව පවත්වා ගත යුතුයි නැත්නම් එකකට එකක් ප්‍රබල වුණොත් වෙන්නේ එකක් දුර්වල එකක් ප්‍රබල වුණොත් වෙන්නේ අපේ පටිභාග නිමිත්ත නැති වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් අන්න ඒක තමයි මේ දෙවනි එක ඉන්ද්‍රිය සමත්ව ප්‍රතිපාදනය කියලා කියුවේ එතකොට ඒකෙන් අපි අර වක්කලී තෙරුන් වහන්සේගේ කතාව අපි කතා කරා ඒ කියන්නේ එතනදී මොකදුනේ වක්කලී තෙරුන් වහන්සේට ශ්‍රද්ධාව වැඩි වුණා ශ්‍රද්ධාව වැඩි වුණා අනිත් ඉන්ද්‍රිය ධර්ම වලට වඩා ඒ කියන්නේ ඔව් විරිය සති සමාධි ප්‍රඥා වලට වඩා ශ්‍රද්ධාව ප්‍රබල වුණ නිසා භාවනාව කරගෙන යන්න බැරි වුණා බැරි වෙලා අවසානයේ සිවුරු හැරලා යන්න මේ වෙන අවස්ථාවේදී තමයි භාගතුන් වහන්සේ වැඩලා මේ උන්වහන්සේට මේ මාර්ගය කියලා දුන්නේ දේශනා කරේ කින් උන්වහන්සේ ඒක නිසාම උන්වහන්සේ කවුද 80 මහා ශ්‍රාවකයන් අතරේ අග්‍රස්ථාන ලැබුණේ මොකෙන්ද හෘද මේ ශ්‍රද්ධාවෙන් අග්‍ර ශ්‍රද්ධාවෙන් අග්‍ර 80 මහා ශ්‍රාවකයන් අතරේ ශ්‍රද්ධාවෙන් අග්‍ර මහරහතන් වහන්සේ උනේ වක්කලී තෙරුන් වහන්සේ. ඒ කියන්නේ දැන් අග්‍ර උනේ මම අපිට තේරෙන විදිහට තියෙන ප්‍රමාණයටත් වඩා ශ්‍රද්ධාව වැඩි. ඒක නිසා වෙන්න ඕන. මොකද උන්වහන්සේ පෙර කල ඉඳලම මේ ශ්‍රද්ධාව මේ කලින් උන්වහන්සේ අපි කසාකච්ඡා කරා මේක පොඩක් මතක් කරගෙන ගියොත් ශ්‍රද්ධාව අධික රහතන් වහන්සේකට මීට පෙර බුදුරජාන් වහන්සේ කෙනෙක් ඒ තනතුර පිරිනවනවා දැකලා ශ්‍රද්ධාව අධික මේ රහතන් වහන්සේ කෙනෙක් විදියට තනතුරු ලබනවා කියලා පෙරුම් පුරාගෙන ආව නිසා තමයි උන්වහන්සේගේ මේ ශ්‍රද්ධාව වැඩි වුණේ. ඒක නිසා තමයි උන්වහන්සේට ඒ තනතුර ලැබුණා. එතකොට ඒ ශ්‍රද්ධාව වැඩි වුණා. වක්කලී තෙරුන් වහන්සේ කතා මතක තියාගන්න ඕන මේ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදණයට අපිට මතක තියාගන්න වක්කලී තෙරුන් වහන්සේගේ කතාවයි මතක තියාගන්න ඕන. ඊළඟට දෙවෙනි එකද මොකද උනේ? සෝන තෙරුන් වහන්සේ. සෝන තෙරුන් වහන්සේට මොකද උනේ? වීරිය වැඩි වුණා. වීරිය වැඩි වුණා. වීරිය වැඩි වුණා. ඒකෙදි කිව්වා ඒකට උපමාවක් බුදුරජාණන් වහන්සේ පෙන්නුවා. මොකද උපමාව? අර වීණාවේ නේද වීණාවේ තත තද කරොත් මොකද වෙන්නේ හඬ මිහිරි නෑ බුරුල් කරොත් මොකද වෙන්නේ ඒත් මිහිරි නෑ හඬ එතකොට වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ එක මට්ටමකට පවත්වා ගත්තොත් තමයි ඒ තතේ වීණා මේ ඒ තතේ හඬ මිහිරි වෙන්නේ අන්න ඒ වගේ තමයි වීරියත් වැඩි වෙන්නත් හොඳ නැහැ අඩු වෙන්නත් හොඳ නැහැ ඒ සමානව පවත්වා ගන්න ඕනේ. කියන්නේ අනිත් ඉන්ද්‍රියන් වලට සමානව පවත්වා ගැනීම කියන එක තමයි මේ භාග්‍යවතුන් වහන්සේ උපමාවක් කියලා මේ දේශනා කරේ. එතකොට සෝන තෙරුන් වහන්සේගේ කතාවක් මතක තියාගන්න ඕන විවිය. එතකොට ඒ වගේම සෝන තෙරුන් වහන්සේ කියලා කියන්නේ 80 මහා ශ්‍රාවකයන් අතර වීරිය අධික රහත් මහ රහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලැබුණේ මේ සෝන තෙරුන් වහන්සේට. අපි ඒක මතක තියාගන්න ඕන. හරි. ඔන්න ඊළඟ අපි අද පාඩමට එනවා. අද පාඩම තමයි ඊළඟ ඡේදයේ, කියන්නේ 201 වෙනි පිටුවේ අවසාන ඡේදය තමයි අද පාඩමට යන්නේ අපි. ඔන්න එතන පටන් ගන්නවා අපි. මෙහි
මෙහි කිය යුත්තක් ඇති. මේ සමත්ත ප්‍රතිපාදනයෙන් විශේෂයෙන් ප්‍රශස්ත වන්නේ ශ්‍රද්ධා ප්‍රඥා දෙදෙනාගේ ද වීරිය ප්‍රඥා දෙදෙනාගේ ද සමත්ත ප්‍රතිපාදනය. දැන් මේ අතරෙත් තවදුරටත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි දන්නවා ඉන්ද්‍රියන් පහයිනේ තියෙන්නේනේ. මොකද ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රියන් පහ. මේ ඉන්ද්‍රියන් පහේනොත් මේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව දෙක සමානව පවත්වා ගැනීම ඉතාම වැදගත්. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි. නැත්තම් මේ දෙකේ පොඩි හරි වෙනසක් ආවොත් මෙතන ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒක නිසා මේ දෙක සහ විරිය සහ ප්‍රඥා. ඒතර ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි විරියයි ප්‍රඥායි දෙක සමානව පවත්වා ගැනීම දෙදෙනාගේ සමත්ත ප්‍රතිපාදනයයි වඩා ප්‍රශස්ත වන්නේ. එතකොට ප්‍රඥාව දෙකට වෙනවා, මතක තියාගන්න. ප්‍රඥාව දෙකට වෙනවා. එතකොට ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි සමානව පවත්වා ගැනීමත් වැදගත්, විරියයි ප්‍රඥාවයි සමානව පවත්වා ගැනීමත් ඉතාම වැදගත්. මේ ඔක්කොම පවත්වා ගැනීම වැදගත්. ඒ අතරේ මේ දෙකේ මේ ශ්‍රද්ධා ප්‍රඥා සහ විරිය ප්‍රඥා දෙකත් මේ ඉතාම කිට්ටුවෙන් පවත්වා ගැනීම තවත් වැදගත් වෙනවා, විශේෂයෙන් වැදගත් වෙනවා. යමෙකුගේ ශ්‍රද්ධාව බලවත්ව ප්‍රඥාව දුර්බල වුණිනම් හෙතෙමේ මුද්දප්පසන්න වේ. හේ අස්ථානෙහිද පහදින්නේ යන්. අස්ථානෙ පහදිනවා ශ්‍රද්ධාව වැඩි වෙල ප්‍රඥාව අඩු වුණොත්. යමෙකුගේ ප්‍රඥාව බලවත්ව ශ්‍රද්ධාව දුර්බල වුණිනම් හෙතෙමේ කෛරාටික පක්ෂය වජනය කරන්නේ යන්. ඒ වගේ කෙනෙක් කපටි වෙනවා. කපටි වෙනවා. මොකද ප්‍රඥාව වැඩි ශ්‍රද්ධාව අඩුයි. අන්න ඒ වගේ කෙනෙක්ගේ කපටි වෙනවා. කෛරාටික වෙනවා. සිත් උපන් පමණින්ම කුසල් වේ දන්නාදිය දීමෙන් කටයුතු කිමයි. දැන් ඒ වගේ කෙනෙක් මෙහෙම හිතන්නේ දැන් හරි. දැන් පින කියන්නේ සිත් උපදීමනේ නේද? කුසල් කියන්නේ සිත් උපදීම. දැන් මාර්ගඵල කියන්නේ මාර්ග සිත උපදිලා ඵලසිත උපදිනවා. එතකොට මේ පිළිවෙත්වල අවශ්‍යතාවයක් නැහැ. අපිට ඕන සිත උපදින්නනේ, සිතක් උපදින්නනේ. ඒ කියන්නේ අපි දැන් අපි තුමු අභිධර්මයේ හරි අභිධර්මයේ ගැඹුරින් ඉගෙන ගත්ත කෙනා හරිනේ සිද්ධාන්තිකව සිතක් උපදින එකනේ. ඒ தත්ත්වය අපි මාර්ග සිත උපද්දවා ගන්න කියන්නේ මාර්ග සහ ඒකේ ප්‍රතිඵලය තමයි ඵලය. එතකොට සිතක් ඉපදු ගත්තමයි වෙන මොකුත් කරන්න ඕනේ නැහැ කියලා. ඒ මොකද අර දැනුමත් එක්ක ප්‍රඥාව වැඩි වෙලා එතන ශ්‍රද්ධාව අඩු වෙලා තියෙනවා. අන්න ඒ වගේ වෙනවා. අන්න ඒක ඒ తත්වය තමයි අපි කියන්නේ කෛරාටිකයි කියලා. කෛරාටික කියන්නේ කපටි ගතිය. එතකොට ශ්‍රද්ධාව වැඩි වුණොත් මොකද වෙන්නේ? අස්ථානේ පහදිනවා. ඒ කියන්නේ අර දැන් සමහර ලාට ස්වාමීන් වහන්සේකට පවා මේ කරදරයක් වෙන විදියට වඳින්නවා නේද? ඒක දැන් ඒකේ යම් අපි ශ්‍රද්ධාව තියෙන්න ඕන. හැබැයි අර මේ කියන්නේ අස්ථානය කියන එක තේරෙන්න ඕනේ. අස්ථානය කියන්නේ අර සීමාව ඉක්මවා ශ්‍රද්ධාව උපදවගෙන තියෙනවා. ඒක එතකොට ඔන්නේ ඒ කියන්නේ ශ්‍රද්ධාව සහ ප්‍රඥාව දෙදෙනාගේ වෙනස තමයි මේ කියන්නේ. එතකොට අපි මේ දෙකත් සමත්වයේ පවත්වා ගැනීම ඉතාම මෙතෙන්දි වැදගත් වෙනවා. ඊළඟට බෙහෙත්ින් රෝගය හටගත් රෝගයෙන් හෙත ඔය කියන්නේ මේ අනිත් එකට සිත් අර අපි කිව්වා වීර ශ්‍රද්ධාව ප්‍රඥාව දෙක අතරේ ප්‍රඥාව වැඩි පුද්ගලයා ගැන තමයි මේ කියන්නේ. තවදුරටත් බෙහෙත්ින් හටගත් රෝගයෙන් හෙත මේ අති කිච්ච වේ. හෙවත් පිළියම් කට හැක්කේ නොවේ. ශ්‍රද්ධා ප්‍රඥා දෙක සමකල්ලි ස්ථානෙහි පහදින්නේ. සමකල්ලේ ස්ථානෙයිම පාදින්නේ. ඒ කියන්නේ බෙහෙතින් හටගත් රෝගය කියලා කිව්වේ දැන් අපි හිතමු දැන් අපි බෙහෙතක් ගන්න මොකටද? රෝගය සුව කරගන්න. හැබැයි ඒ රෝගය මේ අපි බෙහෙත වඩා හොඳයි කියලා කෙනෙක් මේකෙන්නේ හොඳ වෙන්නේ බෙහෙත. මේකෙන්නේ ප්‍රතිකාරය කියලා අපි මාත්‍රාව අපි බව ගන්න. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වෙන්නේ? ඒ රෝගේ ඒ බෙහෙත නිසා ඒ රෝගේ නෙමෙයි බෙහෙත නිසා රෝගයක් ඇති වෙනවා. ඒක තේරෙනව නේද? දැන් එහෙම අය ඉන්නවා. දැන් සමහර ලාට අපි කියමු කෙනෙකුට තෙල් කන්න එපා කියලා කන්නේම නැහැ තෙල්.
ලුණු ගන්න එපා කියලා කිව්වහම ලුණු ලුණු අඩුවෙන් ගන්න කියලා කිව්වහම පුළුවන් තරම් ලුණු අඩු කරන්න යනවා. ඒක හරිද? ඒක වැරදි. ලුණු අවශ්‍යයි ශරීරයට. ලුණු දෛනිකව ශරීරයට අවශ්‍යයි. මේ කියන්නේ අධික බව නවත්තන්න කියලා. දැන් දීවැඩියාවේදී මේ කෑම පාලනයක් කළ යුතුයි කිව්වා. ගොඩක් වෙලාවට වරද්ද ගන්න තැනක් කෑම පාලනය කළ යුතුයි කිව්වහම උත්සාහ ගන්නේ පුළුවන් තරම් කෑම නොගෙන ඉන්න. අඩුවෙන් කෑම ගන්න. ඔය මොකක් හරි පොඩ්ඩක් අරගෙන. එතකොට කෑම පාලනය කියලා කියන්නේ කෑම තියෙන කෑම ටික අඩු කරනවා ගන්න කියන එකද? නෑ නෑ නෑ. ඒක නෙවෙයි ඒක තේරුම. ඒක වචනීය. ඒ වචනාර්ථයේ පොඩ්ඩක් හරියට තේරුම් නොගත්තොත් කෙනෙකුට වැටහෙන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් ගන්න ආහාර වේල අඩු කරලා ගන්නවා කියලා. නෑ ඒක නෙවෙයි පාලනය කිව්වේ. පාලනය කිව්වේ ගන්න විදිය වෙනස් කරලා ගන්නවා කියන එක. යම් යම් මේ අවබෝධයක සාමාන්‍යයෙන් අපි ආහාර එහෙම ලොකුවට හැම කෙනාම ආහාර අවබෝධයෙන් ගන්න ඕනේ. හැබැයි මේක ඊට වඩා අවබෝධයෙන් කියන උපදේශ අනුව ගන්න ඕන කියන එකට වඩා අවධානයක් දීලා ගන්න ඕන කියන එක තමයි එතෙන්දී වැදගත් වෙන්නේ. ගොඩක් වෙලාවට අය කෑම පාලනයක් කරන්න කිව්වහම පුළුවන් තරම් කෑම අඩුවෙන් ගන්නවා. ඒකෙන් ලෙඩේ වැඩි වෙනවා. කෑ වෙන්නේ. අන්න ඒ වගේ ගොඩක් වෙලාවට අපි හරි අන්තයන් හරි ප්‍රියයි. අර මැද ප්‍රිය නැහැ. ගන්නේ කිව්වොත් උපරිමේම ගන්නවා. එපැයි කිව්වොත් අන්තිමටම අඩු කරනවා. හරි ප්‍රියයි අපි අන්තයන් අල්ලගන්න. එහෙම නේද? කවුරුත් එහෙමයි. අන්තයන් වලට හරි ප්‍රියයි. මැද ඉන්න කැමති නැහැ. හරි ප්‍රියයි අන්තයන් වලට. ඉතින් ඒ අරණ අවබෝධය එතන තියෙන්නේ. එහෙම නේද? ගොඩක් වෙලාවට අපි මැද ඉන්න කැමති නැහැ. නමුත් මැද තමයි මේ අපේ ගමන තියෙන්නේ මැද. මධ්‍යම ප්‍රතිපදාව කිව්වේ ඒක. දැන් මෙතේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයට මධ්‍යම ප්‍රතිපදාවයි කිව්වේ අර අන්තයන් දෙකේ නැතුව මැදින් යන ගමනක් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකයි ඒකට මධ්‍යම ප්‍රතිපදාව. අනිත් කාරණාවලදී මැදම ප්‍රතිපදාව තමයි මැදින් යන්න ඕන. බොහෝ ඒවාදී අන්තයන් යන ඒවා තියෙනවා. බොහෝ ඒවායේදී මැදින් තමයි යන්න වෙන්නේ අපිට. ඒක ඒක හැම වෙලේදීම සාධාරණයි කියලා කියන්න බෑ. සමහර වෙලාවට වෙනස් වෙනවා ඒවා. නමුත් බොහෝ ඒවට මැද ගමන තමයි නිවැරදි. හරි. එතකොට අර බෙහෙතෙන් හටගත් රෝගය කියන එක තේරෙනව නේද? බෙහෙතින් හටගත් රෝගය කියන්නේ රෝගයට බෙහෙත් ගත්තාම ඒක වැඩිපුර ගන්න ගිහිල්ලා ඒ බෙහෙත නිසා රෝගයක් හැදෙනවා, තවත් රෝගයක් හැදෙනවා. අන්න ඒක තමයි බෙහෙතින් හටගත් රෝගය කියලා කිව්වේ. මෙන් හිතමේ අතේ කිච්ච වේ හෙවත් පිළියම් කටහැක්කේ නොවේ. ශ්‍රද්ධා ප්‍රඥා දෙක සමකල්ලිම ස්ථානීය පහදින්. එතකොට අස්ථානීය පහදුවේ ශ්‍රද්ධාව වැඩි නිසා. ප්‍රඥාව අඩු වෙලා ශ්‍රද්ධාව වැඩි වුන නිසා අස්ථානේ පැහැදුනා. ස්ථානේ පැහැදෙන්න නම් සද්ධාවයි ප්‍රඥාවයි දෙකම සමානව තියෙන්න ඕන. හරිනේ? ඒ ටික හරි. ඊළඟට යමකුගේ සමාධිය බලවත් වීර්ය දුර්වල වුනි නම් කුසීත භාවය. දැන් ඊටු ටිකක් ඔන්න පැහැදිලි කරනවා. යමකුගේ සමාධිය බලවත්ව වීර්ය දුර්වල වුනි නම් කුසීත භාවය ඔහු මැඩලන්නේ. එතකොට සමාධිය ඉන්ද්‍රිය ධර්මයක්ද? සමාධිය සමාධිය. හරි. ඔව්. එතකොට සමාධි වීර්ය දුර්බල. සමාධිය බලවත් වීර්ය දුර්බල වුණි නම් කුසීත භාවය ඔහු මැඩලන්නේ. හරි. එතකොට එතන වීර්ය දුර්බල වුණ නිසා තමයි සමාධිය බලවත් වුණ මොකද වෙන්නේ? නින්දකට වැටෙනවා අපි. නින්ද යනවා. කුසීත භාවය එතන මේ සමාධිය බලවත් වුණ ගමන් නින්ද යනවා අපිට, වීර්ය අඩු වෙනවා. එතකොට ඒකත් සමානව පවත් ගන්නවා. කුමක් හේඳ සමාධිය කුසීත භාවයට පක්ෂ බැවිනි? සමාධිය කුසීත නින්දට කම්මැලිකමට පක්ෂයි සමාධිය. යමකගේ වීර්ය බලවත්ව සමාධිය දුර්බල වුණි නම් උද්දච්ච භාවය ඔහු මැරලන්නේ. ද වීර්ය හැමදෙස්සම උද්දච්චය, සෙලවෙන ගතියත් එක්ක
පක්ෂයි. සිලවෙන ගත්තයත් එක තමයි මිත්‍රකම් කරන්නේ කවුද? වීරිය. වීරිය මිත්‍රත් මේ උද්දච්චය මේ වීරියත් එක්ක මිත්‍රයි. සමාධිය කුසීත බවත් එක්ක කම්මැලිකමත් එක්ක මිත්‍රයි. හරි නේද? සමාධිය කුසීත බවත් එක්ක මිත්‍රයි. වීරය උද්දච්චයත් එක්ක මිත්‍රයි. තොර ඒ මේ පැත්තට වෙන්නොත් උද්දච්චයට යනවා. වීරය වැඩි වුණොත් උද්දච්චයට යනවා. සමාධියට වැඩි වුණොත් සමාධිය වැඩි වුණොත් කුසීතයට යනවා. හරි. කුමක් හේඳ වීරිය උද්දච්ච පක්ෂේ පවත්නා බැවිනි. මෙසේ හේයින් සමාධිය වීරියෙන් යුක්ත වූයේ කුසීත කුසීත භාවයේද වීරිය සමාධියෙන් යුක්ත වූයේ උද්දච්ච භාවයේද වැටෙන්නට ඉඩ නොදෙන්නේය. එතකොට අර දෙකේ දෙකම එක සමානව තිබුණොත් මොකද වෙන්නේ? දැන් හරි නේද මේ කතා කරන්නේ සමාධියයි වීරියයි ගැන. එතකොට මේ වීරිය මතුවෙලා කුසීත බව මැඩලනවා. දැන් ඔය ඒ වගේම දැන් අපි තේරුණා නේද මේක? වැදගත් තේරුම් ගන්න. මොකද මේ කියන්නේ? සමාධිය කුසීතයත් එක්ක මිත්‍රයි. හරිද? ඊට පස්සේ වීරිය උද්දච්චයත් එක්ක විරුද්ධ මිත්‍රයි. එතකොට ඒ වගේම සමාධිය උද්දච්චයත් එක්ක විරුද්ධයි. ඒ වගේම වීරිය කුසීතයත් එක්ක විරුද්ධයි. එතකොට මොකද කරන්නේ? මේ දෙක සමානව තිබුණාම සමාධිය මොකද? සමාධිය උද්දච්චය ඇති වෙන්නේ දෙන්නේ නැහැ. විරුද්ධ ධර්මයනේ. විරුද්ධයිනේ. සමාධිය ඇති වුණාම මේ උද්දච්චය ඇති වෙන්නේ දෙන්නේ නැහැ. ඒ වගේම වීරිය ඇති වුණාම එයා කුසීත බව ඇති වෙන්න දෙන්නේ නැහැ. අන්න මේකෙන් මේක විනාශ කරලා නැති කරලා එතන සමාධියයි වීරියයි දෙකම පවත් ගන්න. මොකද නැත්තම් වෙනත් විදිහකව කුසීත බව ඇති වෙන්න දෙන්නේ නැහැ. උද්දච්චය ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒකනේ මෙතනදී වැදගත්. ওই දෙකනේ මතුවෙන්න ගන්නෙ. දැන් අපිට ප්‍රශ්නේ තියෙන්නේ කුසීත බවයි උද්දච්චයයි. කුසීත බවයි උද්දච්චයයි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට වීරියෙන් කුසීත බව ඇති වෙන්න දෙන්නේ නැහැ. සමාධියෙන් උද්දච්චය ඇති වෙන්න දෙන්නේ නැහැ. අන්න එතකොට අපිට මේ භාවනාව පවත්ව ගන්න පුළුවන්. භාවනාව පවත්ව ගත කියන්නේ මේ පටිභාග නිමිත්ත නැති වෙන්නේ නැති රැක ගන්න පුළුවන්. පටිභාග නිමිත්ත රැක ගන්න පුළුවන්. හරි. එබැවින් මේ සමාධි වීරිය දෙකම දෙක සම රැකගත යුතුය. සමව රැකගත යුතුය. ඒ සමව රැකගැන්මෙන් අර්පණාව වන්නේය. ඊට පස්සේ පටිමාග නිමිත්තෙන් අපිට එහෙම සමව රැක ගැනීමෙන් අර්පණාවට යනවා. තවද කියුත්තක් ඇති. සමාධි භාවනාවෙහි නියුක්ත යෝගාවචරයට බලවත් වූද ශ්‍රද්ධාව අවශ්‍යය. බලවත් වූම ශ්‍රද්ධාව අවශ්‍යය. ශ්‍රද්ධාව මද උනිනම් පටවි කී පමණින් ධ්‍යාන ලොලත් කල උත්සාහය හැරපියන්නේය. මෙතන මේ පටවි කියන්නේ මේ භාවනා කොටස මේ අඩංගු වෙන්නේ මේ කසින භාවනාවට දේශනා කරපු කොටසක්. නමුත් මේක ආනාපාන සති භාවනාවටත් අදාළයි. ඒ කොට භාවනා මේ කොටස තමයි මේ පැහැදිලි වෙන්නේ. ඒකයි මේ පටවි කියලා පැහැදිලි කරන්නේ. මේකේ බලවත් ශ්‍රද්ධා ඇත්තේ බුදුන් වදාළ මේ විදි ඒකාන්තයෙන් සිද්ධවන්නේ අදහමින් පරිකර්ම කොට අර්පණාවට පැමිණෙන්නේ. ආන බලන්න දැන් බුදුරජාණන් දැන් අපි නවීන ක්‍රම ගැන මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු භාවනා ක්‍රම අමාරුයි. මේ නවීන ක්‍රම හෝ අර පෞරාණික ක්‍රම කියලා ක්‍රම ටිකක් හොයාගෙන ඒවා ලේසි කියලා යන්න උත්සාහ කරනෝනේ අපි නේද? එහෙම අපි යන්න උත්සාහ කරනවා. නමුත් දැන් මෙතෙන්දි බලන්න මේකේ බුදුන් වදාළ මේ විදි ඒකාන්තයෙන් සිද්ධ වෙන්නේ කියලා අපි මේ ශ්‍රද්ධා උපද ගන්න එහෙම හිතලා යනවා. ඒකෙන් මොකද කරන්නේ? ශ්‍රද්ධා බුදුරජාන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසයනේ මේ ශ්‍රද්ධා උපදින්න හේතුනේ. එහෙම නේද? මේ ශ්‍රද්ධාවගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන අප තුල තියෙන විශ්වාසය. අපි දන්නවා උන්වහන්සේ තමයි මේ ලෝකේ ඉන්න සියල්ල දැනගත් කෙනා පුද්ගලයා. විශ්වයේම නැත්නම් මේ සියලු සක්වලවල සියලු දේ අවබෝධ කරගත්
සර්වඥන් වහන්සේ එතන උන්වහන්සේ කෙරෙහි උන්වහන්සේ දේශනා කරපු දේ ගැන අපේ තුල තියෙන විශ්වාසයත් එක්ක තමයි මේ ශ්‍රද්ධාව උපදවගන්නේ. එතකොට ඒ ශ්‍රද්ධාව පවත්වා ගැනීම මේ භාවනාවට උපකාරී වෙනවා. එතකොට අපිට කොහොමද උන්වහන්සේගේ දේශනා කරපු භාවනාව අමාරුයි තවත් ඒවා ලේසියි කියලා අපිට මේ විදියට ශ්‍රද්ධාව උපදව ගන්න හැකියාවක් එනවද? කවුරු ගැන අපි කියලා ශ්‍රද්ධාව උපදව ගන්නද? කවුරු කියමුද කියමු කෙනා කියලා විශ්වාසයක් ඇති කර ගන්නද? එහෙම පුළුවන්ද? නෑ. ඒක වැරදි. ඉතින් ඒක නිසා ඉතින් ඒ නවීන මිත්‍යාවන් පස්සේ යන බොහෝ පිරිසක් ඉන්නවා. ඉතින් ඒක ඇත්තටම අපරාධයක්. තවද කියුත්තක් ඇති. ආයික අපි කිව්වා තවද සමාධි ප්‍රඥා දෙක අතුරින් සමාධි කාර්මිකයාට බලවත් අවශ්‍ය වන්නේ ඒකාග්‍රතාවය. හේ ඒ ඒකාග්‍රතාවෙන් අර්පණාවට පැමිණෙන්නේ විදර්ශනා කාර්මිකයාට බලවත් අවශ්‍ය වන්නේ ප්‍රඥාව. හිත මේ එයින් ලක්ෂණ ප්‍රතිවේදයට පැමිණෙන්නේ යට දැක්වුණුසේ මේ සමාධි ප්‍රඥාවන්ගේ සමත්වයද අර්පණාවට ලබාගත හැකි. ඒ කියන්නේ දැන් අපි කියනෝනේ දැන් අපිට යන්න ඕන මේ මාර්ගඵල වලට යෑමේදී මූලික පටන් ගන්න ස්ථාන කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. සමාධි කර්මිකයා සහ විදර්ශනා කර්මිකයා. ඒතර සමාධි භාවනාවෙන් විදර්ශනා භාවනාව කරලා නැහැ විදර්ශනාවට ගිහිල්ලා මාර්ගඵල වලට යනවා. ඒක එක මාර්ගයක්. එතකොට අපි කියන්නේ සමත භාවනා කර්මස්ථාන තියෙනනේ 40ක්. ඒ 40න් පටන් අරගෙන ඒකෙදි අපි විද මේක භාවනා කළා. එයා ඒ යෝගාවචරයා සමාධිය දිනු කරලා නැත්නම් ඒකාග්‍රතාවය දිනු කරලා ඒ මට්ටමේ යම් මට්ටමකට දිනු කරගෙන එතනින් හැරෙනවා විදර්ශනාවට හැරිලා මාර්ගඵල වලට ගමන් කරනවා. තව කෙනෙක් ඉන්නවා කෙලින්ම විදර්ශනාවෙන් පටන් අරගෙන ගමන් කරනවා මාර්ගඵලවලට. එතකොට විදර්ශනා කාර්මිකයාට බලවත් ඇති වෙන්නේ ප්‍රඥාව. සමාධි කාර්මිකයාට බලවත් මුලදී ඇති වෙන්නේ ඒකාග්‍රතාව. නැත්නම් සමාධිය. ඒකාග්‍රතාව. ඒක තමයි මේ කියන්නේ. සතිය වනාහි හැම තන්හි බලවත්මම අවශ්‍ය වන්නේය. දැන් සතිය කියන එක හැම තැනදීම මේ කියන සමාධි කාර්මිකයටත් ප්‍රඥා කාර්මිකයටත් නැත්නම් විදර්ශනා කාර්මිකයටත් කියන්නේ සමාධි කාර්මිකයටත් විදර්ශනා කාර්මිකයටත් දෙන්නටම අවශ්‍ය වෙනවා සතිය. දෙන්නටම සතිය අවශ්‍ය වෙනවා. කුමක් හේින්ද සතියෙන් සිත උද්දච්ච පාක්ෂික වූ ශ්‍රද්ධා වීර්ය ප්‍රඥාංගේ වශයෙන් උද්දච්චයට වැටීමෙන්ද කෞෂීද්‍ය පාක්ෂික වූ සමාධියෙන් කෝසජ්ජයට වැටීමෙන්ද රැකගනු ලබන බැවිනි. එහෙයින් ඒ සතිය සකල ව්‍යංජනයන්හි ලුණු හා තෙල් මෙන්ද සමස්ත රාජ කෘත්‍යයන්හි සර්වකාර්මික අමාත්‍යා මෙන්ද සියලු තන්හි කැමැති විය යුතුය. මේ කියන්නේ මොකද්ද? ඉගෙන සතිය කියන්නේ හැම තැනදීම බලවත්ව තියෙන්න ඕන. හැම තැනදීම කියුව මොකද්ද? අර සමාධි කාර්මිකයටත් විදර්ශනා කාර්මිකයටත් දෙකේදීම සතිය තියෙන්න ඕන. හරිනේ ඒක? පැහැදිලි. එතකොට ඉගෙනේ මේ සතිය කියන මේ ඉන්ද්‍රිය ධර්මය ගැන නෙමෙයි කියන්නේ නේ. මොකද සද්දා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ඉන්ද්‍රිය ධර්ම පහ ගැන තමයි මේ කතා කරන්නේ. මේ ඉන්ද්‍රිය සමත්ත ප්‍රතිපාදනය කියලා කිව්වේ මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මයන් සමානත්වයේ පවත්වා ගැනීම පිළිබඳ තමයි අපි මේ කතා කරන්නේ. ඒකදී අපි මුල ටික සාකච්ඡා කරා මේ සතිය ගැන කතා කරන්නේ දැන්. එතකොට සතිය බලවත්ව පිහිටීම අර භාවනා කරන ක්‍රම දෙකක් අපි කිව්වා. සමාධි භාව නැත්නම් සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා. ඒ දෙකේදීම මේ සතිය මේ බලවත් පිහිටවා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒකට උපමාවක් කියනවා මොන වගේ කියලාද? කුමක් හේඳ